නිෂාත් ගාර්ඩන් එක ඉස්සරහා තියෙනවා එක එක කඩ වගේක් හරිද ඇඳුම් කඩයි ඔය එක එක අස්සේ කෑම කඩක් තියෙනවා කියලා අපි දැක්කා ඉතින් අපේ බඩගින්න වැඩි වුණා තාම දවල්ට කාලක් නැහැ ඉතින් ඒ හින්දා මේ පාර අයිනි ඉඳන්ම කෑම වර්ග තියෙනවා මේක පාරෙන් චුට්ටක් ඇතුල් වුණාම තමයි මේ ප්ලේස් එක තියෙන්නේ ඔව් අර පේන්නේ මේන් රෝඩ් එක එතන ඉස්සරහා තමයි නිෂාත් ගාර්ඩන් එක තියෙන්නේ පාර අයිනෙත් කඩවල් පේලියක් තිබ්බා නමුත් මෙතන ඊට වඩා හෙව නයිස් සහ සද්ද අඩුයි රස්නේ ගතිය අඩුයි මේ පැත්තෙන් තියෙනවා Lake එකක් ඉතින් ඒ හින්දා යොක්මත් එක්ක සහ අපිට ආස විදිහේ පකෝඩ ගන්නවනේ මේ පකෝඩ වර්ග එක එක එළවලුත් එක්ක පකෝඩ හදපුවා තියෙනවා මේව මේගොල්ලන් මේ බාගෙට හදවලු මෙතන තියෙන්නේ කවුරු හරි ඕඩර් කරාට පස්සේ ඒගොල්ලන් ඩීප් ෆ්‍රයි කරලා තමයි දෙන්නේ ඉතින් අපි හිතුවා මෙතනින් මොන හරි ඕඩර් කළා බලන්න දැන් අපි ඇතුළට ගිහින් බලමු මොනවාද අපි ඕඩර් කරන්නේ මොනවාද අපි කන්නේ ගණන් ඇතුළට යන දේකුත් නැහැ මෙතන ඉඳන්ම ඕඩර් කරලා කමු ආ ඔව් ආ මොකටද ඇතුළට යන්න ඕනේ නැහැ එළියනම්ම කමු ඇතුළට යන්න ඕනේ නැණි අනිත් එක දැන් මේ කඩවල් පොලිමට තියෙනවා ඒ හැම කඩේකම වගේ තියෙන්නේ මේ වගේ જાති තමයි දැන් අතනත් එහා පැත්තේ තියෙනවා ඉතින් අපි මේ අහම්බෙන් කඩයක් තෝරගෙන කියන්නේ රෑන්ඩම් කඩේක නැවතුනේ ටක් ටික් ටුක් ගල මෙතන නැවතුනා රයිට් එහෙනම් අපි මෙතන තියෙන දේවල් වලින් જાති කීපයක් අරගෙන try කරමු ඔව් මේ දවස් chili all mix all mix okay man මෙතන බර කෙරලා දෙන්නේ ග්‍රෑම් ගානට. ඊට පස්සේ ඒ ටික හොඳට ගැඹුරු තෙලේ දාලා බදිනවා. මේකට කිව්වේ ස්පැනිෂ් පකෝඩා කියලා. මේක ලුණු ඊට පස්සේ මේක පනීර් ඊට පස්සේ මෙතන තියෙන අතරම මේ පාන් ඒ හින්දා අපි ඒක ගත්තේ නැහැ ඊට පස්සේ අතන කොනේ තියෙන අල ඊට පස්සේ මෙතන මිරිස් මම මිරිස් ගත්තෙත් නැහැ මොකද මෙයා මිරිස් කන්න නැති සහ දැන් මේවා ග්‍රෑම් 250ක් රුපියල් 100යි ඊට පස්සේ මේවා 60යි ඔව් ග්‍රෑම් 250ක් රුපියල් 60යි ඔය විදිහට තමයි ග්‍රෑම් ගානට තමයි ඒගොල්ලෝ මිල අය කරන්නේ අපි ඉතින් මේ ඔක්කොම මික්ස් කරලා ග්‍රෑම් 250ක් ගත්තා හැම જાතියෙම කෙලින්ම අච්චාරුවක් මේ ඔක්කොම එකතු කරලා ග්‍රෑම් 250ක් වෙන තමයි අපි මේ මික්සර් එක හදාගත්තේ තුඩ රංගියා ආ තාම මොනවද දානවා ඒකට ආ සෝස් එකක් නේ අඩේ ග්‍රෑම් 250ක් කියන්නේ ගොඩක් අහු වෙනවනේ කෙචප් ඇන් ග්‍රීන් චිලි වෙජිටබල් නෝ ග්‍රීන් චිලි ඕල් මික්ස් ඕල් මික්ස් ආ ඕකේ මෙන්න තියෙනවා අපිට බදලා හම්බෙච්ච මික්ස් කරගත්තු ಜಾති වලින් ග්‍රෑම් 250 පකෝඩ 250 ඕ මේ මික්ස් කරගත්තු ಜಾති නේ ඕ මික්ස් කරගත්තු ඔක්කොම පකෝඩ නෙවෙයිනේ ඔක්කොම පකෝඩ නෙවෙයි ඉතින් අර අරවා මොකද ඉතින් ඒ පනීර් පකෝඩ ආ පනීර් පකෝඩද ආ වෙන්න ඇති එහෙනම් ඒ වගේ බදලා කියනකොට තමයි පකෝඩ කියන්නේ ආ වෙන්න ඇති එහෙනම් ඔයා කියනනම් හරි ඉතින් කොහොම හරි ඒ ග්‍රෑම් 250ත් එක්ක අපිට මේ ඩිපින් දෙකකුත් තියෙනවා කෙචප් තියෙනවා ඊට පස්සේ මේක මං හිතුවේ ග්‍රීන් චිලි කියලා හැබැයි මේගොල්ලන් කිව්වා මේක එළවලු ඔක්කොම මික්ස් කරලාලු මේ සෝස් එක හදන්නේ ගෝවා ලුණු ඒ හැම එකම දාලාලු හදන්නේ හින්දා ඒක කොළ පාටට තිබ්බට එළවලු වලින් හදපු ඩිපින් එකක් රයිට් කන්න කන්න වැඩි කතා කර කර ඉන්න නැතුව නුයි හද්දු නුයි ඒ සෝස් එක එන්නේ නිකම් මේ මින් රහක් ඔයා පනීර් වලට ආසයිනේ ඉතින් පනීර් පකොඩ කෑල්ලක් කාලා බලන්න මම මේ ඒක තියන් ඉඳි චුට්ට නිවෙනක මොකද ඒක ගොඩක් උණු වැඩි වගේ ආ ඒතුලේ පනීර් කෑල්ල ඊපස් දිව පිච්චේ ඕ හරිද චීස් කුට්ටිය අපි කොච්චර හැදුවත් මෙහෙම රහට පනීර් හදන්න බෑ අප්පා මෙහෙදි කෑව රහ පනීර්
ඉන්දියාව කියන්නේ ආයේ කෑම ගැන අහන දෙයක් නැහැ. සුපිරිම කෑම තියෙන රටක්. මොකද ලංකාවෙත් ගොඩාක් ඉන්දියන් රෙස්ටුරන්ට් තියෙනවා. ඉතින් අපි මාර මාස ඉන්දියන් රෙස්ටුරන්ට් වලින් කන්න. ඉතින් එතකොට අපි වගේ ෆුඩීස්ලට ඉන්දියාව කියන්නේ කෙලින්ම පාරාදීසයක් නේ. කෑම පාරාදීසයක්. මෙන්න ප්ලේට් එක. වෙච්ච දේවල් හොයාගන්න බෑ ඒක තිබ්බේ මට. සෝස් ටිකක් ඉතුරු වුජි. තොඩියක් ඉල්ලගමුද? ඉල්ලගන්න බෑ මේ ඉතින් ඉල්ලගන්න පුළුවන් ඉතින් ගෙවලා. ගෙවුවොත් ඉතින් දේවි. නෑ සෝස් ඉතුරුයි අපරාදේ කියලා. එහෙම දෙන්නේ නෑනේ නේ. එහෙම දෙනො නම් මරුනේ. සෝස් ඉතුරුයි මේව ටිකක් දෙන්න. ඕනි ගහිතන්න. මේව ඉතුරුයි සෝස් ටිකක් දෙන්න. ආයේ සෝස් ඉතුරුයි මේව ටිකක් දෙන්න. එහෙම කන්න තිබ්බනම් කොහොමද? එහෙනම් දිගටම කකා කකා ඉන්න ඔය ටික ඔක්කොම. කඩ වහන්න වෙන්නේ. ඊට පස්සේ මං ගත්තා මේ උණුණු තේ එකක්. මේ වෙලාව වෙන සීතල ටයිම් එකක්. ඒක නිසා සීතල කැපෙන්නේ නෑ මං බොන උණු තේ එකක්. මේ අබුන්නේ. උණු කිරි කිරි තේ එකක් නේ. කිරි තේ එකක්. අම්මා මරු. ඉතින් මං හිතන්නේ මේවා මසාලා. එහෙමද? උචි. පට්ට රසනේ ඈ. මඩත් උගුර දෙනවද? ඉතින් තව එකක් අරගෙන බොන්නකෝ. නෑ අරම අර මසාලා නම කිව්වෙ හින්දා. උණු වැඩි. එන ටිකක් නිවෙන්නේ දෙමු. ටිකක් නිවෙන්නේ දෙල බොන්න ඕන. ඒක ඕපෙලස් නැයි නේ? ඉන්දියාවේ ඉතින් ඇත්තටම තේ කිව්වත් ඉතින් ඉන්දියාව තමයි එක විදිහකින් ඉන්නේ. ඔව්. ඒ කියන්නේ තේ මාර රහයි අනිත් එකෙන් අපි පිටි තේ එකක් එහෙම බොනවා. දෙයියනේ කියලා. පිටි දාලා තේ එකක් එහෙම බොනවා. පට්ට ගතිය. දැන් තමයි මතක් වුණේ කාලෙකට පස්සේ පිටි වල රහ මොකද්ද කියලා. පකොඩ කාලා එන ගමන් මේ පාරේ මෙන්න මෙහෙම දණක් සෙට් වුණා. මෙතන තියෙන්නේ බේල් පූරි. කියලා එක. බේල් පූරි. අදම තමයි නම ඇහුවෙත්. චනා මසාලා බේල්. චනා මසාලා බේල්. කොමාරි දැන් ඒක කාලවල නැදනේ ඒක නිකන් අච්චාරුවක් වගේ ඒකත් කරනවා. ඒකේ මේ ෆුල් පෝෂන් එක 30යි කිව්වා. අපි හාෆ් පෝෂන් එක ඉල්ලුවා. මෙතන මේ වගේ මෙහෙම වර්ග කීපයක් තියෙනවා එක එක જાතියේ. පොඩි අර මුරුකුවල තියෙන පොඩි බයිට්ස් විදියට අන්න ඒ වගේ දේවල් ටිකක් තියෙන්නේ මෙතන. තව මොනවද මන්ද જાතියකුත් තියෙනවා. ඔය ඔක්කොම ටික එකට කවලම් කරලා තමයි මේක හදලා දෙන්නේ. බලමු අපි. ඔව්නේ. මොනවද මන්ද જાති ගොඩක් දානවා ඒකට ආ බෙල් පොරේ බෙල් පොරේ චනා මසාලා බෙල් චට්පටා බෙල් දෙහි දැම්මා මෙතන සද්ද බද්ද නම් වැඩි ගණන් ගන්න එපා මේ පාරනේ මේ පේනවනේ පාර ට්‍රැෆික් එක ආ ගොට්ටකට දෙන්නේ ඒක අන හැන්දකුත් දෙනවා එහෙම තමයි ඒක එන්නේ ඉතින් ඔන්න ඔය වගේ තමයි බෙහෙල් පූරි හම්බෙන්නේ ඔන්න ඔහම තමයි හැදුවට පස්සේ බෙහෙල් පූරි එක පේන්නේ රයිට් දැන් කාලා බලන්නකෝ මොකද්ද කියලා ඒක ඇත්තටම නම් විතරනේ අපි දැන් දන්නේ සරයි අම්මා මගේ මාර ආසෝනා අම්මා අර තේක බොන්න තිබි දැන් ආ ඔව් තව දෙයක් බොන්න අම්මා පට සරයි තව දෙයක් බොමුද බොමු සර දේවල් ට්‍රයි කරන්න කැමති නම් අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න ඕන දෙයක් අපේ පිටිපස්සෙන් අර පේන්නේ නිෂාත් ගාර්ඩන් එක අපි ශ්‍රීනගර වල මුගල් ගාර්ඩන් සෙට් එකේම වීඩියෝ එකක් කරා ඒක තියෙන්නේ කුචියන් බුජි channel එකේ ඉතින් නිෂාත් ගාර්ඩන් එක සහ මුගල් ගාර්ඩන් සෙට් එක ගැන දැනගන්න ආස නම් ඒව බලන්න ආස නම් කුචි බුජි එකට ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න මට කොහොමත්
පූරි කෑමේ පිස්සුවක් තියෙනවා. ඉතින් මෙතන දැන් දැක්ක හෙනට පූරි තියෙනවා. මෙතන මේ පූරි වලට ගන්න මේ පොඩි බෝලේනේ. බෝලේ තියෙනවා. ඊට පස්සේ මේක පුරවලා පාටි පූරි වෙන්නේ. ඉතින් දැන් හදන්න අපි පූරි try කරලා බලන්න. අපි ඩායි පූරි ගන්නවා දැන්. මික්සර් එක දාලා ඒකට ග්‍රේවි එක දාලා ඕකේ. ඔය තාත්තේ මරුද? සරයි මනරයි අඹුලුයි ඔක්කොම සරත් තියනවද ඔගේ? පුංචි සරත් තියනවා. මොකද එකපාරටම දාද්දේට ඩොග් දාලා ඇතුළට තියවනේ. පොඩි සරගුත් තියනවා. පුංචිටද කැවීමක් නෙවි ඉන්නේ නේ තනිකර. සරණි කම්ල පයින්ව වෙන්නේ සංග්ලාස් දෙකට අම්මා ඔයා ගන්න ඔක්කා ගන්න ඔබ බැබ ඔයා ගන්න සරයි එක සරයි ඔගන්නත් රස දැනේවා කියලා හිතලා අම්මා මට කඳුළු පැන්නේ ඇත්තටම ඒක මාර සරයි අම්මා නම් කාමි try කරද්දි මෙච්චර සර නැ මෙහෙ දුම් දාන්න සර මේකෙන් හතරක් මෙහි සල්ලි වලින් 10යි. ඇත්තටම මේ 8ක් 30යි. ඔව් අපි කියලා මේ අපි ගුව 8ක් එපා හතරක් විතරක් දෙන්න කියලා. මොකද එච්චර කන්න බැරි හින්දා. ඔක්කොම කාලා කාලා දැන් අයිස්ක්‍රීම් කන්න හදන්නේ. බුචිට ඕනේ කිව්වා මේක චොකෝට් ට්විස්. මෙහෙම එකක් ඉතින් ලංකාවේ නෑ නේ. මේ වර්ගය. ඔව් මේ මේ જાතිය තියෙනවා නමුත් මේ මේ වර්ගේ නෑ නේ ලංකාවේ. ඕකත් ලංකාවේ නැති එකක් නේ. චිල් චොකෝ බ්ලිස් කියලා එකක්. මෙන්න මෙයා ගත්තු එක. මේක 20යි. මං ගත්ත කිරි වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් 30යි. 30යි. මෙන්න තියෙනවා මගේ එක ලොකුවට ලොකු වෙයි. එහෙනම් ඉතින් අයිස්ක්‍රීම් කන ගමන් අදට වීඩියෝ එක ඉවර කරන්න. ඉන්දියානු අයිස්ක්‍රීම්. ආ මරු. රහ වෙනස්. මේක චොක්ලට් මොන ස්ට්‍රෝබෙරි හකුත් එනවා. එහෙමද කො? එහෙමද? එන්න දොඩ. මම චොක්ලට් රහ විතරයි එන්නේ. බුදු අම්මෝ එන ලොකු කැලක් කෑවනේ. क्लिक कर මේ අපි ලබන සතියේ මේ බලන්නකෝ මේ යුද්ධයක් වුණා ලබන සතියේ මේ අපි තව ඉන්දියානු කෑම බීම පිරිවරාගෙන වීඩියෝ එකක් අරන් එන්නම් ඉන්දියාවේ ඉඳන් ඉතින් අද අපි ස්ට්‍රීට් ෆුඩ් වගේ බ්ලොග් එකක් අරන් ආවේ මේ ඉතින් ඇත්තටම ඔයගලන්ට මොකද හිතන කියලා කියන්න අපි තව ඉස්සරහට අලුත් අලුත් කන කෑම මොනවද කියලා ඔයගලන්ට විස්තර අරන් එන්න එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආතල්ල ගේමු ආතල්ල ගේමු කූල්ල ගේමු අම්මා ලංකාවේ මිනිස්සුන්ට අපි බයිනවනේ හොන් ගහනවා කියලා. මෙහෙ මිනිස්සුන්ට බනින්න නෙවෙයි. අල්ලගෙන දෙන්න ඕන කන පැලෙන්න. ඇයි අප්ප අපේ කන් පැලනවට? ඕ අපේ කන් පැලනවා මේ හොන් සද්දෙට. උදුම හොන් ගහILLන්නේ. දිය වෙනවා කමෝ. ආ